piripun taru paraporak udesa. Itin api balamu kohomada me Microsoft Access madukange bhaviten database ekak ehema naththam datta samudayak hadaganne kiyala. Mulinma apita පරිගණකයේ තියෙන ස්ථාපිත කරලා තියෙන ඇක්සස් මෘදුකාංගය විවෘත කරගන්න ඕනේ. ඉතින් විවෘත කරගන්න නම් අපිට පරිගණක ස්ටාර්ට් මෙනුවට ගිහම අපේ පරිගණක ස්ථාපිත කරලා තියෙන මෘදුකාංග ලිස්ට් එකක් පෙන්වනවා. ඉතින් එතනින් පුළුවන් අපිට ඇක්සස් මෘදුකාංගය තෝරගන්න. එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ සර්ච් කියන ස්ථානේ එතනදී අපිට අවශ්‍ය මෘදුකාංගය දැන් මෙතනදී අපිට ඕනේ ඇක්සස් මෘදුකාංගය මම ටයිප් කරනවා ඇක්සස් කියලා. එතකොට ඇක්සස් මෘදුකාංගය අපිට පෙන්වනවා. එතනින් පුළුවන් අපිට ඇක්සස් මෘදුකාංගය විවෘත කරගන්න. එතකොට මේ ඇක්සස් මෘදුකාංගය මුලින්ම විවෘත කරගැනීමෙන් පස්සේ අපිට පේනවා පොඩි ඉන්ටර්ෆේස් එකක්. එතකොට මේ අතුරු මුහුණත ඔයාලට පේනවා ඇති blank desktop database කියලා එකක් තියෙනවා. අනිත් එක custom web app කියලා තියෙනවා. ඉතින් අපිට මෙතනදී විවෘත කරගන්න අවශ්‍ය වෙන්නේ blank desktop database එකක්. එතකොට මම මේක ක්ලික් කරාම ඔන්න තව පොඩි window එකක් එනවා. එතකොට මේ එන්නේ අපේ database එක save කරගන්න. එතකොට අපි මේ access වල තියෙන විශේෂත්වයක් තමයි අපි මේ database එක හදද්දී මුලින්ම ඒක save කරලා ඉන්න ඕනේ. ඉතින් මෙතනදී අපි මෙන්න මේ ස්ථානයේ අපේ database එකට නමක් දෙනවා. මම දැන් මෙතන database කියලා විතරක් නම් කරනවා. ඊළඟට එහා පැත්තේ folder එක සලකුණක් තියෙනවා. එතනින් අපිට පුළුවන් මේ අපේ database එක කොහෙද අපි save කරන්න කියලා තෝරන්න. දැන් මම මේ database එක save කරනවා desktop එකේ අලුත් folder එකක් හදලා new folder. එතකොට new folder 3 කියලා වැටෙනවා. එතකොට මම new folder 3 එක තෝරගන්නවා. එතනින් database එකේ location එක නැත්තම් save කරන ස්ථානය තෝරගෙන මම okay කරනවා. ඊළඟට අපි අවශ්‍ය නමක් දුන්නා. database එක save වෙන ස්ථානය තේරුවා. ඊළඟට අපිට පුළුවන් අපේ database එක create කරගන්න. එතකොට මේ database එක හදාගත්තට පස්සේ ඔන්න අපිට දැන් දැర్శණය වෙනවා Microsoft Access වල interface එක. එතකොට මෙතනදී ඔයාලට පේනවා ඇති මුලින්ම access විවෘත කරගත්තට පස්සේ මුලින්ම අපිට table එකක් විවෘත කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ වගුවක් විවෘත කරලා දීලා තියෙනවා. දැන් මෙතනදී අපිට මුලින්ම වගුවක් අවශ්‍ය වෙන්නේ නැති නිසා මම මේක දැනට close කරලා දානවා. ඊළඟට බලන්න මේ ඉහළින් හැම Microsoft Office package එකේ තියෙන හැම software එකකම මෙන්න මේ කොටස අපිට දකින්න පුළුවන්. මේ කොටසට අපි කියනවා title bar එක කියලා. එතකොට එතනදී අපිට තියෙනවා අපි save කරපු database එකේ නම, ඊළඟට save කරපු ස්ථානය. මේ දෙකම අපිට title bar එකේදී දකින්න පුළුවන්. ඊළඟට එහා පැත්තේ වම් පැත්තේ ඉහළ කෙළවරේම අපිට දකින්න පුළුවන් quick access tool bar එක. එතකොට quick access tool bar එකේදී පුළුවන් අපිට අපේ database එකේ තියෙන object save කරගන්න. ඊළඟට තව තියෙනවා undo, ඒ කියන්නේ ආපස්සට යන්න. ඊළඟට තව tool එකක් තියෙනවා redo කියලා. අපිට ඒක ඉස්සරහට යන්න පුළුවන් tool එකක්. ඒ වගේ tools කීපයක් තියෙනවා. එතකොට මේ quick access tool bar එකට අවශ්‍ය tools අපිට customize කරගන්න පුළුවන් මෙන්න මේ ස්ථානේ. ඒ ක්ලික් කරාම අපිට අවශ්‍ය තව tools තියෙනවා නම් ඒ tool එකට ඉදිරියෙන් පොඩි හරියක් අපිට ක්ලික් කරලා දාගන්න පුළුවන් මෙන්න මේ වගේ. එතකොට ඒ tool එක quick access tool bar එකට එනවා. දැන් මෙතනදී මට ඒ tool එක අවශ්‍ය වෙන්නේ නැති නිසා මම මේක අයින් කරගන්න ඕන. මේ ආකාරයට අපිට quick access tool bar එක customize කරගන්න පුළුවන්. එතකොට බලන්න title bar එකට යටින් ඔයාලට පේනවා මේ tabs කීපයක් තියෙනවා. file, home, create, external data, database tools කියන ඔය වගේ tabs කීපයක් අපිට දකින්න පුළුවන්. එතකොට මේ tabs වල එක එක tools අන්තර්ගත වෙලා තියෙනවා. මුලින්ම file කියන එක ගත්තොත් අපිට බලන්න පේනවා file එක file කියන tab එක විවෘත කළාට පස්සේ අපිට පේනවා අලුත් database එකක් ගන්න වෙන නිකේ ස්ථානයක්. එතකොට අපි කලින් save කරලා තියෙන database එකක් open කරගන්න වෙන open කියන ස්ථානය. අපිට ඔය වගේ save as කියන තැනින් අපේ database එක save කරන්න ඒ වගේ දේවල් මෙන්න මේ tab එකේදී අපිට කරගන්න පුළුවන්. ඊළඟට මේ home කියන tab එකේ අපිට සාමාන්‍ය database එකත් එක්ක වැඩ කරද්දී අවශ්‍ය වෙන
පොදු ටූල්ස් කීපයක් තියෙනවා. ඒක නිතරම අවශ්‍ය වෙන ටූල්ස් කීපයක් තියෙනවා. ඒ නිතරම අවශ්‍ය වෙන ටූල්ස් අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. මේ sort and filter කියන ස්ථානයේ, ඒ කියන්නේ අපේ data පිළිවෙලට සකස් කරගන්න, එතකොට data තෝරගන්න, data අයින් කරන්න, data වෙන් කරලා ගන්න, ওই වගේ විවිධ දේවල් අපිට මෙතනින් කරගන්න පුළුවන්. ඊළඟට මේ record කියන ස්ථානයේ අපිට spelling අපි type කරන වචන වල spellings check කරන්න, save කරන්න, delete කරන්න, data එතකොට records වල තියෙන data refresh කරන්න ඔය වගේ දේවල් අපිට මෙතනින් කරගන්න පුළුවන්. ඊළඟට මේ find කියන ස්ථානයේ අපිට වචන හොයලා replace කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අපිට ඉස්සරහට වැඩ කරද්දී ඔයාලට මේ tools පැහැදිලිව තේරෙයි. ඊළඟට මෙතන මහා පැත්ත දකුණු පැත්ත තියෙනවා text formatting tools. මේවා අපිට දකින්න පුළුවන් Microsoft Office package එකේ ඕනෑම software එකකට මේ text formatting tools දකින්න පුළුවන්. ඒත් අපිට text bold කරන්න, italic කරන්න, underline කරන්න ඔය වගේ දේවල් කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවද මේ ඔක්කොම tools disable වෙලා තියෙනවා. අපිට දැන් මෙතන පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව තමයි අපි දැන් මෙතන database එකේ තාම මුකුත් හදාගෙන නැහැ. කිසිම object එකක් table එකක් මුකුත් නැහැ. ඉතින් මේ මොනවාරි object එකක් අපි හදාගත්තට පස්සේ තමයි මේ tools අපිට enable කරලා දෙන්නේ ඊට අදාළව වැඩ කරගන්න. ඊළඟට අපි බලමු මේ create කියන tab එක. create කියන tab එක click කරාම පහළ ribbon එකේ වැටෙනවා ඊට අදාළව අපිට හදාගන්න පුළුවන් objects. දැන් මේ database එකත් එක්ක වැඩ කරද්දී Microsoft Access වල අපිට පාවිච්චි කරන්න පුළුවන් objects කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ table කියන object එක, අනිත් එක queries කියන object එක, අනිත් එක forms කියන object එක සහ report කියන object එක. ඒතර මේ objects හතරට අමතරව තව තියෙනවා macros කියලා object එකකුත්. මට අපි මෙතනදී කතා කරන්නේ මේ tables, queries, forms සහ reports කියන objects හතර ගැන විතරයි. එතකොට මුලින්ම ටේබල් එක කියන්නේ අපි දත්ත ඇතුළත් කරලා හදන දත්ත ඇතුළත් කරලා සම්බන්ධිතව හදන වකු කිහිපයක්. එතකොට එක මෙතන තන ටේබල් එකක් අපිට හදා ගන්නත් පුළුවන්, ටේබල්ස් කිහිපයක් හදා ගන්නත් පුළුවන්. එතකොට මේ ටේබල් එකට අපි සිංහලෙන් කියන වගුවක් කියලා. අපිට මෙතනින් පුළුවන් ටේබල්ස් අපිට අවශ්‍ය විදිහට හදා ගන්න. ඊළඟට query එක නැත්තම් අපි සිංහලෙන් කියන විමසුමක් කියලා. විමසුමක් කියන්නේ අපිට එක වගුවකින් හරි වගු කීපයකින් හරි, ඒ කියන්නේ ටේබල් එකකින් හරි ටේබල්ස් කීපයකින් හරි අපිට අවශ්‍ය තොරතුරු වෙන් කරලා ගන්න මේ query එක අපි පාවිච්චි කරනවා. එතකොට මේ query එකක් හදා ගන්න තමයි අපි මේ ස්ථානය පාවිච්චි කරන්නේ. ඊළඟ object එක තමයි මේ form. form එකක් කියන්නේ ආකෘති පත්‍රයක් කියන එක. එතකොට මේ database එකක දත්ත ඇතුළත් කරන්න නැත්නම් අපි ඇතුළත් කරපු දත්ත බලා ගන්න අපිට මේ forms පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ස්ථානයෙන් අපිට form එකක් හදා ගන්න අවස්ථාව ලැබලා දෙනවා. ඊළඟට report එහෙම නැත්නම් වාර්තා මේ object එක අපි පාවිච්චි කරන්නේ අපිට database එකේ තොරතුරු print එකක් ගන්න ඕන. ඒ කියන්නේ මුද්‍රණය කරගන්න ඕනේ නම් අපිට මේ ස්ථානයේ report එකක් හදාගෙන අපිට අවශ්‍ය දත්ත සාරාංශ කරලා summary එකක් විදිහට සාරාංශ කරලා අපිට පුළුවන් මේ report එකක් මගින් දත්ත මුද්‍රණය කරගන්න. එතකොට මේ tools තමයි අපි objects create කරන්න ගන්න tools. එතකොට මේ create කියන tab එකේ objects කියන tools තියෙනවා වගේම මේ external data කියලා තව tab එකක් තියෙනවා. ඊට අදාළ tools තියෙනවා පල්ලෙහා ribbon එකේ විවෘත වෙලා මේ external data කියන එකේ තියෙන tools වලින් අපිට පුළුවන් මේ database එකට බාහිරව තියෙන data සමග සම්බන්ධ වෙන්න. excel sheet එකක් එක්ක හරි තවත් excel sheet එකක් එක්ක හරි කොයි හරි මේ table අපේ database එකේ තියෙන data පිට තියෙන database එක හරි පිට තියෙන data එක්ක හරි සම්බන්ධ කරන්න අපිට මේ external data කියන tab එකේ තියෙන tools පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට database tools කියන tab එකේ තියෙනවා මේ database එකට අදාළ tools කිහිපයක්. එකක් තමයි මේ visual basic, run macro, relationships, අපිට tables වල relationships ගැන කතා කරන්න වෙනවා. ඒ වගේ තවත් tools කිහිපයක් තියෙනවා. ඉදිරියේදී මේ tools කොහොමද පාවිච්චි කරන්න කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ
tabs වල තියෙන tools ribbon වල විවෘත වෙනවා වගේම මේ හා පැත්තේ වම් පැත්තේ කෙළවර වලට පේනවා මෙන්න මේ ආකාරයේ පොඩි කොටසක් වෙන් කරලා තියෙනවා. මේ කොටසට අපි කියනවා navigation pane එක කියලා. ඒතකොට navigation pane එක කියන්නේ අපි දැන් හදන objects තියෙනවනේ ওই objects හදාගත්තු objects මෙන්න මේවා. මෙන්න මේ නමින් හදාගෙන තියෙන්නේ කියලා අපිට විස්තර බලා ගන්න පුළුවන් මේ navigation pane එකකින්. අපි තාම table එකක්වත් query එකක්වත් මොකුත් හදලා නැති නිසා navigation pane එක දැනට issue තියෙනවා. අපි objects හදලා අවසානයේ අපිට බලන්න පුළුවන් මේ object එක list එකක් විදිහට මේ navigation එකේ. අපි හදපු tables කීයක් තියෙනවද, tables කොහොමද හද මොන නමින්ද හදලා තියෙන්නේ, එතකොට queries මොනවාද, forms මොනවාද, ওই list එකක් අපිට දකින්න පුළුවන් navigation pane එකෙන්. අපිට එතනින් click කරලා අපිට අවශ්‍ය object එක විවෘත කරගන්න පුළුවන්. එතකොට මේ navigation pane එක ওই වගේ දේවල් වලට අපි පාවිච්චි කරනවා. ඉතින් මේ තමයි මේ access මෘදුකාංගයේ interface එකේ අපි දැනගත යුතු ප්‍රධානම කරුණු. එතකොට මේ ටික අපි භාවිතා කරන්නේ කොහොමද කියලා ඉදිරි වීඩියෝ වල අපි කතා කරනවා. tables හදන්නේ කොහොමද සහ tables relationship හදන්නේ කොහොමද, අනිත් objects පාවිච්චි කරන්නේ කොහොමද කියන දේවල් ගැන අපි ඉදිරි වීඩියෝ වල කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔයාලට මේ access මෘදුකාංගයේ විවෘත කළාම ලැබෙන interface ගැන හොඳ අවබෝධයක් හම්බුණා කියලා. ඊ ශක්තිය අපිව තවත් ශක්තිමත් කරන්නට පහලින් comment කරන්න. එවැගේම පහල තියෙන subscribe icon එක මත click කරලා අපිව subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ දාපු ගමන් දැනගන්න bell icon එක මත click කරන්න අමතක කරන්න එපා.